කනේද ඔබ ඒ වෙනස. ඒ වෙනසට ගේතු කියන්න තමයි මේ සාහිත්‍යශයන්න සූදානන් වෙන්න මේ පෝරාවට කාලෙක්. වෙනස කියලකීමේ ලේකකයකුට මහත් අභිමානයක් දැනනදේ තමයි තමුන්ගේ කෘතිය සමාජයට අතබීම. මොහන් රාජ් අඩවට ලේකකයා හඳුනකම් ඔහු ගැනයි මේ සාහිත්‍යශවන්න කතා පහ කරන්නේ මාගම් සෝලිය නවකතාව බිහිවෙන්නේ දෙදස් දොලහ වෙනකොට මේ පලවෙනි මුත්‍රණය. හැබැයි දෙදස් විසි එක වෙනකොට තිස් වෙනි මුත්‍රණය නිකුත්වනවා. මහන් අයිබෝවන් කියන්නත් කලින් සන්තෝ සැ ඔබ මොනගැහීම කතා බහ කිරීම මාගම් සෝලීට මිචන බෙම්ම දිනවද. පලින්ම ස්තුතියි මහින්දයට අරධනාකරටේ වැර සටහනට මේ ඇතරම එහම එහෙම හ බලාපොරොත්තුවක් තයරණනෙ මේ මාගම් සූලිය කියන නව කතාව ඇත්තරම ලිියවෙත් මීඩියාවල මාධ්‍යවල සෑහැන කාලයක් ඉඳලා එක්තරා අහම්බු අවස්ථාවක් කෙනවා මේ මටි ගත් වෙන්ඩුනේ කිය හි දෝ චිත්‍රපටියක් කරන්න කියෙන හිතන්තරන අයිගන්නේ නමුත් මට ඒකට මේ මුදල්ලා යෝජනය කරන්න හිටපු ප්‍රඩියවසර්ගේ ව්‍යාපාරික තත්වය හොඳටම බංකලොත්වයටට වගේන නිසා හුට ට වවිදන් කරන බැගෙන හට පස්සේ මොහද කරන කලා පුහලු ප්‍රශ්යයක් නවා අපහ ීඩියාවලට යනවාද නැතන් වෙන ොක කරිරනවාද වෙන රස්සාවක් කරනවාද. ඒවගේ දැන් මාධ්‍යෙන් තවකාලික එහෙම අයින්වෙලා අවුරුද්දක් හමාරක්න්නකොට රතේ ති බල්ලි අතිවර වේගෙනවාන. ස සහල පශ්න ගරනාවක්කාවතැන් ජීවත්වනක ොකු ප්‍රශ්යම් ව පත්වෙල. ඉතින් ඇත්තරම කියන නන් මේ අවංකෝම කියන නං දෙදස් ඇවයි පොතලි වේ දෙදස් තුලා දෙසැම්බර්වල දස් දහතුනේ වගේ තම එඩියටෙන්නේ. ඇති එතකොට දෙදස් සෙකොල හා දෙදස් තුළ අරුදු කාලෙ එක්තර කාලා පරිච්චේයදයක් ෙනවා ඇත්තර ම දිවිනාගන්න පවා හිතනේ. ආ පීටවත් එක මොකද කරන්න කියලා මට ප්‍රශ්න කියනොදැන් මට මඩියාවලින් අවස්ථා තැන් කීපේක මතා කරනවා එන්න පිත් එක වැඩකරු න නන් කියලා සමහක් වෙලට මටේ ආරාධනාව කරන්නේ මගේ මාත එක්ක වැඩකරපු ගෝලයවෝ දැගතුකරමට වැඩකරන්නන්නේ මගේ ගෝල චත ප ඉති දැඟහම ඉඳලා සටිකටකටකට කරතේ තිබ සල්ල ටිවරව ගෙන නවා මොකද කරන්න කියලා හරිම වික්‍ෂිපතත්යක්. මේ ඒ අතකාලෙකතම ඇත්තට මට දිවිනාහාගන තරන් මානසිකත් ඇකෙන්නේ. විට පසමං කල්පනා කරනවා මුදලත් වියද කරන්න ඇතුව මගේ මොන හරි දක්ෂතාවක් තියෙනවානන් ඒ මට මොකක්ත කරන්න පුළුවන් දෙද කියල් ම පොඩන්ල්පා කරන කල්පනා කරනකොට මට අපහුලටෙනවා නෑ දැන් මේ අවස්ථාවත් එක්ක හොඳයි මොකක්හරි දෙයක් ලියනව කියල්. එහෙම කල්පන කල ෝකටාව පොට් කරන් හැ කාල කොලුව තිබුණ. ඒක ඊට පස ඩිවලක් පෙලා ඩිවෙලක්වෙලා තමයිහිට පසමං කල්පනා කරන්න හා මොකක්කරරි දියනවා කියලා මම ඔය මාගම් සූලිලියන් ති මග සෝල ලිය වෙලලාත් එහම මගේ ලකු බලාපොත්වක්කු න හත්ව සි බලාපොත්ව තිබුන් නහ. නමුත් මට ඕනකම තිබුණේ ැ සාහිත්‍යය කලාවෙතුළි ඉන්න එකත් එක්ක මේ අ හැමදාම දකින දෙයින් වෙනසක් කරන්න මට ඕනකම තිබුණේ මුල් කාලයේ කෙටිකතා ලියනවගේ බෝදුලිම වගේ ෙටිකතා පොත් ලියන කාලි නම් ඒක මට ඔු ුතිබ බ තිනිසා මට දැනෙන වෙනක්තමයි ම මේකින් කරන්න මාගම සොලින් කරන්න උත්සාහකර ඉති ඒ කොයිකසේ හෝ විශාල පිරිසක් පිළිගත්ත හා සමානෝ විශාල පිරිසක් ප්‍රතිශෂපත් කරා. ඒ හොන්දට බැනපුර වත්කත්තියතේටිය ඉතාමත් පාදර වැලගත්ත පරිසු ගැනීම ලකක ඇතුරේ අයිත නෙගටව කැපේන ග වඩා එක මහිතර පල දරනවා. කෝමරි මහන් දැන් ඔබගේ ම දන්නවා ඔබගේ බෝධරිිම පලමිනි කෙට කතා සග්‍රහය සමාජගතවීම. ඒ අපේ මොනගැහිම ඇතුු ක ඇතුර යෙන්නේ මේ කවිලියපු මොහන් අතින් විකල්ප පුවත් පත්වලට කෙටිකතා රචනාවෙන. ඒ පත් එක් සහෝගේ වෙනත් නිර්මාණය එකතු කරගෙන තමයි බෝධිීමමා කටිගතාත් සංගහය සමාජගතීමත් එ කෙටිකතාව ස මොහන් රාජකයන යම් ආකාරයකට මුද්‍රනාාවත් සමාජයකත වෙන. සාකච්චවදට සමාජීත්තියනවා. ඊට පස්සෙ තමයි. මෙදද දොල හා ලකය නවකතාවේ වෙන ශානයක ඇරඹුමත් බව්ට පත් එක තර්තන යර මොහන් බෙදාගත්ය ඔබත් යම් ආකාරක පෞද්ගලක දී තමයි හැබයිති ලේකකගේ පෞද්ගලිත්වය නේතු ඔබගේ හස්විින්දන බවට පත්වෙන්. මම එක යුගට පෙන්ව මේක ඔබ හිතන්න පුළන් මේ වානිච අරමුණකින් මම් පෙන්වාද කර නෑ. මත් නිර්මාණ සාහිත්‍යයට පෙන්බ දෙන කෙනෙක් විිය පැ. මහිතන්නේ මොහන් මෙවිතය සටහන් තිප අය අපඉන්න කීපෙන. ඒ ඒක අභිමානයක් සතුටක් මකද මේකත් එක්ක මංගේතන්න මේ මාගම් සෝලිය බිහිවීමත් එ සාාර රසික ප්‍රජාවක් මොහන්රාජ් මඩවල කියන සාහිත්‍යකරවා වටා රොද බන්දිනවා ඒ රොදබැඳීම ප්‍රතිඵල තමයි මේ සිංහල මාධයෙන් කොති බිහිවෙනවා ඉංග්‍රසි මාධ්‍යතත්වරන පීගන කතා කරමු. මොහන් මම කැමති මේ සියලු දේ අතර. ඔකගේ ඒකන කොමත් වෙනස්නේ ඔබටත් සිංහල පුළුවන් මටත් පුළුවන් වා සපිෙක්න දන්නවා හැබයි ඔ ඒක ගෙත් නැත්න් අපි මේකට අපි බියමන කියන විිවිධ නමු කියනවන්නේ ගෙත්තමදී මම දකිනවා ඔබටම අන්‍ය වෙච්ච හැයක් තියෙන. කෙනෙක් කැබේ ඔබට චෝදනා කරන්නත් තුළ මේ සයිමන් නවගත්තයම අනුකරණය කර කරන. මම ඔබගේ කොති කියවන්නේ පිදිරිමන් න්න සයිමන්ගේ භාෂාවත් යක සිටවිලි ලෝක යත්නමේ ඔබ නවදෝකයක නවචින්තනයකවා පච්චාත් නූතනවාදයක් තියනවා ජනස්තෘතිය ඇතියනවා ඉතිහාස ඇත්තියවා. කතියක් ලියන්න ගත්තාම තිසය ආකාරක අපි සධර්යයක්කට පලොට් එක කියන සධර්මය ඔුින් වැඩතර ඇැබ සඳර්ය වැඩ කරන්න කුතියක්න වෙන්න මේක ඇතුලේ තියෙනවන්නේ තිරස්සාදිරක් විවිධාකාර පර්ේෂණ වැඩ සහන්නක්තිය පර්ේෂණයක එකට වන්නේ ඔබ පොහොමද මූනාක්ෂ්‍යයනය කරන දැන් මෙන්න මේ කතාව මම කියන්න දැන් දැන් මහින්දයි කිවය සයිමන්නාගත්තය එක ම දැන්ගේ ඒක මූලාරම්භයක් කරගෙනම පටන් ගන්න ඇතම මේ දැන් කලාව ලකන තුළ ඉන්න උත්තේජනය සපය ප්‍රධාන ත්තේජනය සපයපු පුද්ගලෙක් ම සයිබන්නා කක්ත්ේමක ම ඉතින් මේ සයිමන්ගේ භාෂාව විලාසය මම මේකට එන්න බලපැවයිට පස්සේ මම සෑහෙන කාලයක් එයාගේ භාෂාව හැඩවෙන තැන් භාෂාව යා භාවිතා කරන විදිහ භාෂාවත් එක්ක යාගේ වස්තුබීජයන්ය හසුරනු විදිහ ගරන ම සෑහැන පෞද්ගලික ම දෙනකළ තුකට තේරජචතය දමයියා හරිම ගැඹුරු විදිහට මේ සම්බා වෙසාහිත්තෙන්, මේ අවබෝධයක් සහ පරිකල්පිණියෙන් අවබෝධයක් ලබ නොයා සම්භා වෙසාහිත්තයෙන්. ඇත්තටම සයිමන් නැ නවගත්තයක පැත්තම් මං තෙන්ට පිබින් ඇතනවා අප එතකොට ඒ හර හා තමයි ඇත්තට මම පරල් පලල්ලි දිහට විශේෂෙන් සද්ධර් පරත්නාවලිය එතකොට පන්සී පනස් ජාතික පොත ඔය වගේ මේ දෙවල් මම කියවන්න පිළඹින්නේ. එතකොට ඇත්තටම මේ මම අදටත් මම විශ්වාාස කරන්නේ සද්ධර්මරත් නාවලේ කියන්නේ අපි හුදෙක් බණපොතක් විදිහට කොන් කරලා තියන පොතක් සමහරු සමහරු. නමුත් මටනං ඒක අදවුනත් අදවඋනත් ත්තොත් එහෙම ඒව තියන මජිල් ියලිසම් ඒල තියන භාෂ භාවිත ඒලතියන පරිකල්පන තත්වය සහරක් වෙලාවට මේරි පාලිපදට්ට කතාාවලින් තම ඒව ගන්නේ. නමුත් ධර්මසයන හා මුදුරුව මේ ලාංකී අනන්නතාවයක් සහිතව ඒ නැවත රීයිට කරන න නවත රචනා කරතිතන ප්‍රතිකතය කරන. ඒ ප්‍රතිකතනය කරන්නේ ප්‍රතිරචනා කරන්නේ ලංකාව පොළවට ගැලපෙන විදිහට. ඉන්දියාවේ ඉන්දියානුව භාෂ ඇතුව නෙමේ. තොකට ඒ ලංකායි පොලනයා ලබාපු අත්දකීමක් හරි අති විශාල පරිකල්පනයකට අයනවා. න් ඇතම මේ පරිකල්පනය කියන එක ඇත්තටම මාර විශාල දෙයක් කියෙක අත්තට මට මුලින්ම හිතෙන්නේ ය ධර්මය හාමුදුරුවන්ගේ සදරම ලි කියපු තැන්ත ැන්ටන් තමයි මුදයිකට දේජන සපයන් වා කිව්වාගේ සයිම එතකට ඔහොම කියලා මම ඊට පස්සේ මේ ඒ වන ාතක ොතයි එකකට එකත් එකක සම්බන්ධ වෙන බටහිර ේකයෝ දැන් දාහරනයක් විටට ගාශයයාමාකේෂ. ගේ ිියල් ගාශය ආමාකේෂ එතකොට හරුකි මරකම කියන ජපන් ලේකකයා. එතකොට පවුලෝ කොයිෝ කියන ග්‍රසීල ජාතික ලේකයා. ඔය වගේ මේ අයිසබෙල්ලා අයන්ද ඒගේ දැන් ඔය වෙනම සාහිත්‍ය ධාරාක ලේකයන්ගේ ඒවා ේවල් ඇසුරු කරනකට මට දැරිචිදේ තයි කැන ම මම ම ප්‍රියකරන ැතම් ම ම තන දිහ අමුතු ලේකට ශෛලයක් එකට මේාවන නමුත් ඒවල ඇත්තට ැන් සමහරක් වෙලාවට මට වෙලාගරිතනවා ද මන්දැන් නම් වශය කියපු කට්ටියට වඩිය සමහරක්වෙලාට හරි අපූරර් පලිකල්පන ඇති අර අපේම සදධර්ශයන හාදුරුවගේ සද සදධරමරත්නාව ඇතුේ. ක මටවනකම තිබුණි ම අදත් ස්්‍යවාස කරන හින්දයි කලාව ලේඛනය කියනෙ එක මූලික මදේ තමයි පලවෙනි පල්ලවෙෙනීම පදනම තමයි පරිකල්පනය කියනෙක්. පරිකල්පනින් තොරව ොන්න වස්තුබීජය තිබ්බත් ඒ පලවෙෙනක වස්තු බීජයත් අපිට ඒක අලංකාරකර ගන්න පරිකල්පනය අවශ්‍යමයි තියනිසාම් ම හරිටම හරියට ගොඩක් මගේ මගේ නිර්මාණය ඇතුලි. ල්පනයට තිකක් ඩ බර තියෙන කෙනනෙක් ඉතින් ඒ පරිකල්පනයයක්ක් තමයි මගේ භාෂා භවිතයක් සකස්ස කට ම කැමති මහන් කතා කරන්න දැන් ඔපේ ඒ ගවට දැම් මහි තැන මේ උට පොට ඔෝබට මම කැමති සමී පරූපයකින් පෙන්න්නන්න එකත් එක්කම තමයි මෙන්න මේ සටහනත්වෙන්න ගන්න පුළුවන් නම් බම කැමති එකක් තමයි මේ බෙටසේල කියන එක හැමක තේකම සඳහන් කරන්න ැ දෝකම කතුවන පුරන මගේ පති්හරන්න හැ එක මුතරන සටහනක් විතර මේක මුතරසාටාක් සමාජ සටහන ඔබම තියාගෙන. මොහන්ගේ සාහිත්‍ය වල තියෙන පක්න දැමිකට ගොඩගේ සාහිතය සම්බන්හම් පෙන ස්ර්ණපුතක දේශවෙනවා ලොබීන ජන සෘතික මූලාර්යත් මේකද ඔබකිපු පරිකල්පනය න නව චින්තන දහරසල් භිවිත සාහිත්‍ය ශානර සවිරුදීවල්තියනු. නමුත් මේ ඔබ කොටනගන්නේ අපේ තියවලේ පුරාකතාසාහිකය මෙ මේ එතකොට මේ පුරානෝක්තියක් තමයි ගන ජ සුතියේ තියන එක අදනවා මේ පුරානෝක්තියක් ලොවී කය හැප උගගින් ලොවී න අර ලොවී න වෙලා කොමට වෙනස කරන්න ඇත්තට මේ දැන් දැන් ඔය සදර්ත්මා ලෙ සත්තම්ප රත්නාවලියෙන්ම යආපපුහු අපි මේ කතාව පටන්ගත්තුත් සත්වරත්නාාවල තියන නකතාන ජන විශ්වාසජ ඇහිි සිලිපන් ඒවතමයි තියන් ත ඒ හර හතමයි කතාාව ගොුණුවෙන්නේ එතකොට මම මම මාර වාහසයි මොකොද ඒක ඒ තුළම තියෙනවනේ මේ අපූරු පරිකල්පනයක් තියෙනනේ දැ දා පිෙනස් පරිකල්පනයය උදාහරණ රිතන්නක දැ දැන් දැන් ට මට මට අපි අපි හැමෝම දන්න මොකක්ද ගොවියක් ගමක ඉන්න ගොවිියෙක් දැල් අරග කුඹුරටයන යෝ අපි දන්න දේනේ නන නමුත් එක ජනකවියක්ලේන ඒකට පසුන වෙන නතන්දරතින ගොවියෙක් අලියගේ පිටන ලලා දිවියලෝක. ඒ ඒකත් එක් බලන්න එක මොුණ තරම් පරිකල්පනීයද කියල එක ඒකත්ෙක් ඒ කතාවත් එක්ක ජන කතාවත් එක් එ මුහ කරන දේත්ත එක් න පපුරත්වේ විශ්මය කල දෙ විශමේ දෙකම කියනවා ති මම කියැන හැමදාම සිද්ධ වෙනදේ හැමදාම දකින දේට අමතරව වෙනස් සිදියට හෙති තන්න පරිකල්පන ශක්තිය මනුස්සේතම මේ ජන කතාරක් දර්ශකය නඇත්තන් ජනකවිය කියලා කියන්නේ. මේ මට මට මතකයිදැ එක ජනකතාව කොත්තහ ලැති මම මතක් කෙනවාලි කපොඩ්ඩක්නක උදාහරණකට කියන්න මහින්දයි දැන් එක්තර පුද්ගලෙක්ට සම්පුර ජනකත වන කියන්න ගවත්තෙන් වෙලාල න රෙක්තර මනුස්සෙක් ඉස්සර කාලේ සිදාදට ගිහිල්ලාහඩ මණ්ඩියට ගිහිල්ලා මේ ගෙදරට බඩු මුට හර යනු කෙල මත් මතක් කියල කරවල කූරියක්කින්න කරල කූරිය කරගෙනවා ගෙදර. ෙදර යනොට ගෙදර යන්න ගෙදරයන්න්නේ යන්නන මේ ගක් මැදෙන් යන්ුවට. ගක් මදෙ යන්නුවන තින් එ පස්සේ ගගබැදදෙන් යද්දීද කර රය කර රටරල කදෙ හිත කරොල කොඩ් හතාන්න කෙරට යන්නන්නේ. අර යැනකොට ග මැදෙන් ඇදදි කරල කූරිය කතා කරලම මනු ැර කියයනවා නේ ඉතින් ඔයාට මංගේය අනුම්පා හිතනවන අනේතින් ෙදරයන් මන් ඔගේ හිල මාව කන්නනතුව මේ ගඟට ඩාන්්ඩකු හරිද. කිය කිය. කරල් කපුර අනේ ති ූග දුකද හිදල කරල කරල කර යන කොදාන ගඟට දානවා. කරොලකූර අනේ ආසාාවෙන් පින යන. හරි හරි පීනලෑලා මාල්වෙක්්ාට පත්තල පිනලලා මස ෙදර ගිහිල්ලලා ඉට වස්සේ මේකත්තින වස ිරිදරත් කියලා නම්බනන් වෙලා හොම ප්‍රශ්ණ වෙලා කතාවදිගයි නමුත් මම කෙටීම් කියන්නේ. එක්තරාම හොතකද මෙයාට ප්‍රශ්ණ ගොඩාක් පෙලා. ආපහෝ වතාවක මේ ගගක්මදින් යද්දි. ඇමට මේයා බේරගන් ඉදිරිත්වෙන්නේ අර මෙයා දාපු රලකූරයම තමයි රමනු ති ඉතින් මේ කවුරුත් හිතෙනන මේ කණඩ ගැෙනන කරවලකූරක් ග ඒ ෆැන්ටසය සහ පරිකල්පනය හිතන්නපු කතාව අරුද ගැන දේවුත්ය නොෙන අපිට ගත් න්න න ම කිය න තු ම කියන්නේ මේ එතකොට හැම හැම ජන නිර්මාණයකම. ර්තය දැන් වාකව ලොීන ගත්තොත්තහෙම ලොවීන ගත්තොත් එහ අපි අපි දන්න ජන සාහිත්‍ය තියන ැ ලජන්ඩරේ ස්ටෝරේක තියෙන්නේ ලොවීනා කියන අඩුකුලේ තරුණය සහ තෝමස්මේට්ලන් කියන ග්‍රාන්ඩු කාර්රය අතර අති දැවන්ත විශාල ප්‍රේමයයක් තිබුණය කියල තමයි තියන්නේ හරි ඇතිතකට ඒද හරම පේමේන් හිටියලු නැවදාහරණයක් විතර දැන් දැන් සෝමස්මේටලන්ගේ හිටපු නිිල නිවාය මුට හටේ ට හොට ටක යොත් ෝේක හෙමි තිය ො ට ග ස්ට්‍රියක තුරේ එකකඒ එකක කියන්න ද ල ඇඳ ලක්ව ොලත් ව ඇති තුකට ඒක කියන්නේෙත් මේන්න හරි ප්‍රේමයෙන් හැටිය කිය නමුත් මම ඊට පස්සේ ඕක මේ මේ ඕගන හොයනකොට හයෙනකට මට තේරුණා මේ ඒක එහෙමනෙමයි හරිමේ දෙන්නත් ආදරයක් සම්බන්ධතාවයක් තියෙන් ඇති නොත් ඒක අභිබවා යන මේ වෙන කාරණම් ඒක කිය අන්නේ බලය පිළිබඳ ප්‍රශ්න. ිත්ේ පිඳ ප්‍රශ්න ැ හරනැක ගත්ොත් එෙම තෝමස් ේටලන් කියන්නේ ඒ ඒ හොත ව ට ලංකාව දවෙන අඩුකාරවරයා එතකොට ඒවෙලා ඇත්තටම මේ ශ්‍රීවිකර රාජසිහ නෝර හිටියසංකට කල රාජධානය කරගෙන හිටිය නමුත් සම්පූර්ණ මුහදු බලක් මුහදු බඩ පලාතන වගකීම තියන්නේ තෝමස් මේටලන් එතකොට ඇත්තටම මේ ශ්‍රීවි්‍ය රාජසිහ අභිබවාගිය බලයක් තෝමස් නේටලට තියරවෙන හරි එතකොට එයාට තමන් කැමති ඕනම දෙයක්. ඕනම දෙ ඕනම බාණ්ඩයක් ඒ ඒ වස්තුවක්ද පුද්ගලයද තමන්ට පිමත ට පාවිචි කරන්න පුළ. එතකොට අර කියන ආදරය අභබෝගේ බලය පිළිබඳ ප්‍රශ්යක් බලය පිළිබඳ රනාවක්ක හොයහා යනකට ම මතුවෙන්න්න පටග ඇති ම කල්පනනා කරම ෙජෙන්් ස්ටෝරික කන් අපි කකාන් නික අරඒේකෙට අයිසින්කර තත්වාෝ කො හිතරයි ර රල ය ෙකින්. ම ඒට පසෙල්පන කරන ඊට වැඩිය මේක කතවක්තියනවා බලය පිළිබඳ ප්‍රශ්නයක්තියනවා ඊල්ඟට අත් කර ගනීම සහ ලංගිකත්වය පිළිබඳ බලහත්කාරකම කියල දෙයක් තිෙන අන්න ඉවත් එක් කල්පනා කරලා ඒ තොරතුර හයගනකට හම්බච් දත් එක් පාකරගතමයි ලවන ලිවෙෙන ඕ සැබමින් මහන් රොබේ දැමේ විදිට මේ ලොගීන්න ගැන විිත්තර කරනකොට මට කැමැති ඔබෙන් දැනගන්න ොරතුර ඒ තොරතුරු මෙහෙම. ලොවීන ගැන තිබුණාර මතට බිකෘති මතයක් ඔබ සමාජ කතකරාවගේ මතවාදිකුත් ඇසුන්නා පොතේ පාර්ටකයයි ඒ මතවාදය උබදාකින්නේ කොහො දැන් ඔය ඔයා හොම කතා කරන කට මහින්දයේ මේ මට මතක්කනක උදාහරණ කතාගුත්තිරමඒකම එක ඕක පැහැදිි කරන්නම් දැන් ඕකට අවශ්‍ය තොරතුරහො යන්න මම බොහ පිරිස් සම්බනා විශේෂයෙන් දැන් ඕකට සම්බාදැන් ලොවීන කියන තරුණිය මේ එතකොට රොඩිකුලේ මිනිස්සු ඉන්න ගම්පවමං හොයාගෙනකිය දැන්ටපම කුරගන්දිනය කියල ගමක් තියෙනවා මහනුවර ඉද කිලෝමිට හල පහිර ඇතර කියටස්සෙම ඒගමටත් කියා ඔය කළේ ඕොලි අන්න කලින් නිස්සුහඳවින්. එතකොට ඔයා අතර දැන් ඊට පසේ ලොවීන අන්තිමට සම්බන්ධ වෙන්නේ මේ මව්ලමනිියා හොටලය නැත්තං තෝමස් ේට්ලන්ගේ බංගලාව නිර්මාණය කරපු මේ පසුබිමත් පරිසරයක් එක්. එතකොට ැන් ඒකන ැි මවු්ලමනි හොටල එක කලකින් ඇති එතකොට ම ඔය කරුණු හයාගන්න මේ පලි සිල්ල මහත්මයා ම හොට හිටු ්‍රසිද් සපු ේද වගේ කීපත ෙක් පහමුුණ තින්මහොත්තක කතාා කලා හෝටල තැතැන්ගි තර හම ුඩක් දවගර. කියන තවමත් ඔය තෝමස් මේට්ලැන් සහ ලොවීනා මුන්න ගැහුණු ඒ දෙන්න ආලිංගන යෙදනු සර්වචනයක නිදාගත්ත රූම් එක තවම තියනවා එහෙම කියලා හිතනු රූම් එක උඩු මහලෙ තියෙන්නේ ඒක වIP රूම් එකක්. රම් එකකෙන් රාත්‍රියයක් ගත කරන්න අනිතරූම් එකකට වැඩිය මංහිතන්නේ විසි පන්ඳහ තිස්දක් වැඩි හරි එරුම්රි වියන්න ඇදක් තියෙන පරණ ඒ ආකකිිටෙක්ෂ ස්ොරූපය සාමඒ විදිටම තියෙනෙක් ඉතින් එතකොට මේ දැම් මේ හරි විවේචන ශීලි දෙයක් මට බයින්්ඩක් පුළුවන් කමන්නමයික කියන්න ඕන දැන් මවුන්ට ලැවිනියා හෝටලයට තියන මේ කස්්ටම බේස එක තියෙන්නේ ලොවීනා සහ තෝමස්මේටලන් කිය ආග්‍රන්ඩ් කාරුවරයා අතර ප්‍රේමයක් තිබුණය කියන පදනව මත තයි මෞු්ටලවෙෙන හටලට ඒ හෝටලේටනෙ ක්ලෑන්් බේසි එකක් හැන කැන ඒ දෙන්නාගේ ආදරවය තිබ්බ නවා තැන තැන භූමිය එතකොට අපිතු මෙමමා අතිශය මේ දුප්පත් පීඩිත රොඩි කුලේ ගෙහැණයක් සහ තිසේ සම්භාවය තෝමස්මේටලන් කියෙන අු අන්ඩුකාරයවරය අතර සම්බන්ධයක් කැන පේමේයට සියලු දේවල් වැඩක් නෑ කුල්ල යද ධනයද බලය ද කිසි දෙයක් කර නෑ එහෙම නැති තැනක තියෙන මේ ආදර සම්බන්ධතයක්තාවයක් තිබුණු තැනක තමන්ගේ වෙඩින් එක ගන්න කැමති අටි කැන්්ඩෝක කවරුත්හ එහෙම එහෙම ලජන්්‍රී මේ ස්ටෝරේක් තියන තැනක අදහසක්තියන තැනක තමන්ගේ වෙඩින් එක ගන්න ඕන කෙනෙක් හැමති එතකොට එන්න යාම තන මේ දෙන්නන්න හෙමද සම්බදධ තිවිච්ච නිසාම යන්න තන තමයි අප වෙඩින්න ගන්න හොඳම තන එහම තමයි ඕනෙනෙක් ඔයඔ ස්තෝරයයක්ත්තක් සම්බන්ධ කර දෙෙන්නේ දෙ මම ඔතන අර්ථකතන කරන්න වෙනම කතන්දරයක් මේක සම්පූර්ණ වෙනස් ම කියන්නේෑ හරින සහිත න සහහිත මම කියන්නේ මේ එහෙමෙක් නෙමයි ඇත්තටම තියෙන්න්න ඇතේ ලොවීන සහ තෝමස් මේටල් අදර තියන්න ඇත්තේ අනිවාර්රෙන්ම බලය පිළිබඳ ලිංගිකත්වය පිළිබඳ සම්බන්ධාවයක්ක්ම තියෙලා මංෝක වෘත්තුව තාබා කරනම් ඊට පස්ස අත්තටම ඊට පස්සේ පබි සිල්ල මහත්මයාට විශා බලපෑමක් කව මේ පොතලි වුවට පස්සේ මවන්ට් ලැනිිය හොටල මම වැරදි ආකල්ප සමාජ ගත කරනුයි කියලා. එක හෝටලෙන් තම එක කියන්න පටන් ගත්තේ. ඒගුලන් ඒගුලන්ගේ ප්‍රතිරූපරන ම හර මේක මේකම අතිශය ආදරණීය ස්ටෝරයකක් තිබ තැක් හරද ඒක මත තම ා ාර ෝක හැ ගොටහහ දුර මංඟෝක විල පුඩු කරන පොතකින් හ ගඩුගරාට පස්ස තැන් නිස් අත වෙන කතාන්න පැතිරන්නේ ඊට පස්සේ මට පතකයිය ඒදකා පිසිල මහත්ත ඒ ගැනම ම ලංඟාධීපත්තටකට වෙනවා ලිපියක් ලවවා මගේ පොතේ මේ තිය දෙවල් නෙම ඇත් කතාවගේ ම සමාජ බල පව පදිය. ඉතිගන්න එහෙම ඉතින් මම කියන්නෙම ඉතිහාසේ කිය කිය හ ප හ ද. අපිත් ඒකත් අපි කටින් කටින් කටාපුූ සටහන් වෙලාන සහර දත්තාානුවන අපේ කිය මෙමයිකල් ති සමහරක් වෙලා ඒ එහමවෙදඩ ල නොයිඩද තුලවා ම කියන්නේ ඉතිහස කියන්න කියන්නේ පරිකල්පනයක් නිර්මාණය. ඇති එනිසා සහරක් වෙලාට ඒ ඒ මහා ආදර කතාාව කියන ඇත්තට නොවෙන්දඩපුලුව සහරක්ල මංකිීපු කෙදයි වඩපුල ඇතව ලා සාහිත්‍යශයන් ඔබත් එක බිදාගන්නේ මෙන්න මේ යට ගියාවේ ඇතිෙන අස්වනුවල වටිනාකම ඔබට ප්‍රධානය කරන්න. අපි පාලක මැදිරිටත් ගොඩ වෙෙලා නැපත සාහිත්‍ය අස්වැන්න මොහන්දරාජ් මඩවල යන්න එක බෙදහදාගෙන. ඔබට පේනවනේද මොහන්රාජ් මඩවල කියන මේ පංහිද අත දරන්න නැතම් මේ නවකතා කරුවත් එකතකින් වාකනාවදද. ඒ වාසනාවන්තක මත් එක්ක මතුම උටු විශාල පාර්ටක සමුහයක්කන්න ගැජින නවකතාව දත් සය අකෝස්තු මාසේ පඩවෙනි මුදරය නිකුත් එන මේ අත තියන්නේ කුටය. හැබැයි මේ මගේ ලගතන කුටේ දස් ධන අකෝස්ති වෙනකු දළොස් පවැනි මුදරන නිකුත්වෙල මහන්දැ කෙනෙකුට තෙන්න පුල මේක මේ ප්‍රචාක වැක් ඉදිරි කියලා ම පෞද්ෙලික දන්න චාර්ක වැඩත් නෙේ ඔබ රන ආයාසයක්තියන විශාල පාඨක ඉල්මක්ත්තියන සමාජගතයන හැජීන වෙනස් නව කතාව මේක අද ස් කු. ඇත්තතම දැන් ඕකේ පදනම් වෙන්නේ ලංකායි පලමිණි රජන අනුලා කියන ප්‍රචන අනුලා සම්බන්ධය මහින්ද සමාජකතේලා තියෙන අදහස හරිමකේදවාහචී අදහසක්කැන හරිම කාමුක සල්ලාල කියන්නේ වනචර දක කි නුසේ පස්සෙ හිල්ලා මනුසයත් එක් නිදාගත් මිනිස්සු ඒ මිනිස්සු මරණයට පත්කරපු ර විදිට මර්ණයට පත්කරපු ගැනියයක් ඉදිරිටතමයි අනු ගැතින අදස අපිට මහාවංශය සටහන් කලතින්. ග ොරතුර හ කොටත් ඇට මේ මට තේරිච දේ තමයි එක එහමනෙමේ ඊට පැඩිය හරි මානුෂික කාරණා තිබ්බ ගහැනියක් කිය අනුල කියලා කියන්නේ. ඉතින් ඒක තේරුම්ගත්තට පස්සේ මට හිතුනා ගැ පොඩක් හොයන්න න කියලා ඉට පරිසතම ඒක මේ බං ගවේෂනය කරගෙනගේ ඊටස හරිල් පුර තොරතුරක් ඒ එකත් එක්කම මේ මට හම්බනාා ඒ තමයි ඉදැන් අනුලා මේ රජවෙන්නේ ක්‍රිස්තුවර්ෂයට පෙරවා එකනෙක් ්‍රිෂ්ට පූර්ෂ හ ේ හතලි සතේ පමණ මේ ඔය කාල වකවානුවේම තමයි මේ ඊජිප්තුේ මේ මිසරේ පුරාණ මිසරේ කලියෝපැටර කියන රජන ඉන්නේ හරිද එතකොට ඇත්තටම අනුල්ලගේ කාලසීම විදීම තමයි මේ කියපට්‍රා මිසේ රජන බවට පත්වෙන්නේ ඊට පසේ තව තතුරු හහාගයනකට මට හම්වෙනවා එක්තරා දත්ත සමුූහයක් ඉග්‍රීසියන් තියනවා ඉන්ටනෙට් එක අද වුනත් බලන්න පුළම් පෙරිපලස් ් රිත්‍රියන්සේ කියලා රිත්‍රියන්සේ කිය එරිත්‍රියනු මුහුද කියන එක මොකද ඉස්සර ඉන්දියන් සාගරයටකිව රිත්‍රියන මුහුද කියලා. එතකොට මේ මිසරේ කන ඉජිප්තුව ඉඳං රතු මුහද තකොට සම්පූර්ණ කැනලා නැ. නමුත්ත් රතු මුහද හරහක් එන්න පුළුවෙන බෝට්ුවෙන්න්න පුළුව මාර්ගති පිල තියෙන.ඒ බෝට්ුව යිට පස්ේ අරබි මුහද රාබි හුදින් නමත් නයිසර ඒ අරබු මුහුදෙන්ැඒ සීලු කලාපේ ඉරිත්‍රියන මුහද. ඇයට රතු මුහදෙෙන් ඊට පත් රිත්‍රියාන මුහද වැට පස්සේ රිත්‍රියාන මුහුදෙන් ඇවිල්ලා ඉන්දියාවේ බටහිරතීරුවට එගොල බොහෝ නැව් ඇවිල්ලති නො වෙළඳදාමට මේ කියන කාලේ අදවඋන ීන්ටනෙට් යොත් මේක බන්න පුළුවන්. එතකොට ස මිසරය සහ තේ ග්‍රීක සිි්ටාචාරය ිසර සිිට්ාචාර්ය රෝම සිි්ටාචාර්ය බොෝදේවල් මිනිස්සු වෙළදාම සඳහා ඉන්දියානු කලාපේට ඇවිල්ල තියෙනවා. එතකොට ඉන්දියාවේ බටහිරටාපු මිනිස්සු එහෙම වෙළදාමට ඉන්දියාව නැගැහිරට කිහිලා තියෙන්නේ අපේ මේ මහම කොහද හබ නැනැ මන්ධර්ම නර්ම ොක් තිබ මන්නර ොරත් මාතොට මාන්තොට හර හතමයි ඉදාවේ නැහිරට ගහිල යෙන්. එතකොට අනිවාර්යෙන්ම ඒම නිස්සු අපිලට ඇල් තියෙන. මෙ මේ ක්‍රස්ටතු පූරුව ඔ යි සිතියම තියන ස්තු ක්‍රස්තුවර්ශය පටන්ගන්න කොටම ලෝකෙ තිබ මේ මුහුදු යාාත්‍ර යාත්‍ර ගමන් පිළිබඳ විස් මේ සිතියම. එතකොට ඒ සිීමේ පැහණිලිව තියෙනවා මිසර ශි්ාචරය කටියය මේකැන විසර හිටම මිනිස්සු. ඒ ම ක ම හග මට ේරච තමයි ලෝප පට යිතකට ඇහි රජකම් රදදි අනුල ම රජකරදදි ඒදන් අතර සබන්ධතා ය ඇ දැ දන දකලතුන හම්බලතුනට ල මරුත්ක සබඳග තියනතිගේ. ඊට පසේ ඇතම මේ පස්සකාලේ ශේෂෙන් සීග්‍රය කනින්ම්වලදි වගේ වාගෙන තියෙන සීගරිී කැනින්වලිදදි සීග්‍රී ඇතිවෙන්නේ ක්‍රිස්ටපුර හාරසය ගරන්ගලනේ ත ඊට කලින් හම් තිබිල තියෙනවා හම්බල තියනවා ඊට කලින් භාවිතාකරය කියන සැලකෙන මිස මේ රෝමකා සීග්‍රීක කාී එකො මසේ පාච්චිරපු කාසිී ලංකාවේ හම්බවෙෙ තියෙන. කට පැහැලියවම මේ මහ දැවනත ශි්ාචාරයක් තිබ මිසරේවගේ රටවල් එක් අප සම්බධකන්ති බිලතියන. ඉති මව කොළුගන්න පුදේ තමයිඔය රජිනලියන්න. මේ අනුලා සහ මිසරේ කලියෝපැට්්‍රාතර සම්බධාවයක් තිබුණය එකෙන කාරණ. ඒකක්් එෙක්ක යම්ජන් තොරොතුරු සම්බඳ කරගෙන තමයි ඒ නවකතා ලියවුණේ. ඔපගේ නිර්මාණගන විතර කතා කනක හිතන්න සහිතස්වන්න අපේ විදාාගෙන තියනෙන කාලේ පෝරා. වක් මදිී මහන් මෙවා ගවේෂණනාආත්මක යනකොරට නමුත් ඔබේ කුති එකක්වත් මං අතාරන්න කැමතින ඒ අතර මම කැමති හරි පෞද්ලලිකුම පෙෙන්බැන්ද කෘතියක් මේ කළම්බුකින්න නමතමයි ඔබතිීලතින් ප්‍රෝහීය මහතා ලිය නවා චෙන්ජිින් පලේසෝ් කලම්බු කිය මේ චේන්ජින් පලේස් කලම්බ කියන කුතිය ඉතාම වැදකත් කෘතියත් මකද මේ සමාජ මානවවි්‍යත්මක සහ ජනස් සති විද්‍යාත්මුව ලෝකෙ සාකච්චා කරනො නගරයක වෙනස්වී පුරාතන නගරේක වෙනස්වව පිට බඳ ලෝකේ තියන ඉතාම වටිනා සනිදර්ශනය තමයි සජි පලේසක් කළඹගේය තුර ලංකාවේ පොන නගරේ කීන්ද්‍රගතකරගෙන තමයි සිද්ධිය ව නූතන පාටකන්ටන ඒ වගෙන චරාූ දැනේ තොතුරු හයනයි දන්න. ඔබගේ ක ලම්බයි. මෙන්න මේ උත්්‍ය තමයි ඇවින්. ය බ්‍රෝහීර් ගැනවා කීපු කතාවම එක මරු කතාවක් එක මතතා චුට්ට කෑල්ලක් එකතු කරන්න දැන්වේ බ්‍රෝහහිර් මහත්ත්‍යයා ඔය චේන්ජි සේසු කලම් ලම්ඹපු කියෙන පොතට ලියන්නේ හැත්ත ගනල හරි අසු ගන හරය මයට ඉතා අසන අස මට මතික විදිට හැත්ත නේ හෝ අහ ගේ කාල හරි. කොට ැන් එදා සමසය විසිතිස් ගනන්ගල ඉඳලාබ මෙයා කොම ඉන්න හරි විසිටස් ගනන්ගලද කොළම ඉන්නගෙන හත්තෑ අදශකයත් පහුරන හොඳ මානසික තත්ත්වකකිද්දී එය ඔයා කිවූ ඔය වෙනස විසිතිස් ගනන්ගල ඉඳලා හැත්තෑසකොට වෙනස් එච්ච වෙනස්සිල් අවරදු නාලමා ඔය සියල්ල මේ හරිම කලාත්මක ැහැකිින් මේ මනු සෑ දැක දකින්න පුළුවන්ගෙන කියන්නේ දැන් එයා එක පැත්තකින් ආකිටෙක්ච පොක් පෝහහිර කියල කියන් එතකොට එයා එයා දැන්යාගේ පොතේ ියනවා හරියට මේ මේේ ඔය මේ පසි සහිත විශාල ආලින්ද සහිත මේ ලීස්තර වැටවල් සහිත ගෙවල් ක්‍රම්‍රමින් ක්‍රමක්‍රමින් ක්‍රමක්‍රමය නිදහසන් පස්ස වෙනස්ච හැටිය හරිම ලස්සට ඔය පුතේ ලි සහන් කරනවා එතකොට ඇත්තටම ඒ කාලෙක් විදිහට ෙවල් ද ිනිස්සුන් වතුු පැතු ති ද හොඳට තරුග ල ත් හ තයි පොත හුද හොඳ තනකක පටන් ගත්තේ ඉතින් අත්තටම මේ මේ ඕවත්ක මේ කරනකොට ඔය පොතරනක් ඇතම මේයා ඕුනේ මේ මේ එදා සම්සේ හතලිස් ගනන්වල ජපනු කොළඹට බෝම් දදානවන හිද පන්නු කොළඹට ෝමදාාපු සිද්ධිය ඇත්තටම මේ එච්චර අපේ ඉතිහාස තෙච්චර ැලට ලක ලකන සදහනක් නහැ මක් පමණයි හදහනක් නෑ. න අහම්බෙන්මට ජපන්න බෝමදාන කාලේ ජවත ච් ැ ඔ පොත ැට අවුදොත්තු හරකටලින් දිය වන එතකො දැන් ඒගුලන් බදන්න අ ඔු ජවතතුන් තර ම පත නම් පවාවත නඇති ශේෂ තුතියිරතිම එගලන්ගේ නම්පවදාරති න ඒව තුන්හරෙට හබුන එතොට ඒගලන් වයි අර සූ පැල් සූපහ අනුවට කිට්වේ. ඉන් ඒගලන් එක කතා කරද්දි සහරද උදාහරණයක් විදිහට ඒ පුද්ගලයක් හම්බුණම. මේ ඒකාලේ වෛද්‍යවරෙක් වගේ මේ විටපුමනු බපුද්ලෙක් ොහුගේවුදු සුහය ද සූහත්තමට හම්බලනකොට වයිස පොත ලියන කාලේ. මේ එතකොට කොලබ ූ දනකට කොච්චර බයුනා ද කියන නම් ඉටි පස්සයගේ පවුලත් එක්ම එයා ගම් පාහට ගිය අන්තිවටවස ගම් පහය ජීවත්වන. කොලබ ඇතැරල සම්පූරම ගම්පා ජීවත්වනේ. ඇති එතකොට ඔය ජපනු බෝම්පදපු සිද්ධිය හරි ප්‍රබල විදිට සමහරුට හරි බලපෑවා. ඉතින් මොකද ඒකත් එ අංගොඩ හොස්පිට් ලකඒ එක එක බෝම වැට නොයනේ කොළඹට බෝම් දාානෙකට මෙයා වෙලා අංගොඩ හොස්පිටල් ලෙට මේ හම්බෙෙන් බූම් වැටනවා. ඉතින් එතව කතාාව කියන්න ඕන එක දවසක් හෝ ගනතා කර කර දදී මේ අමිත්ව විරසිහ ප්‍රසිද් නළුවයක චමිත්ත විරසිහගේ. තාත්තා අමි තැකනක් බොහම හිතවත් යාළුවේ අමිත් අයිගේ තාත්තා අංගො හස්පිටල ගවටතමයි ජීවිත්තලා දවසක් කර කරන්නට ඔය කතන්දර කිව මෙහෙම මෙහෙමයි බෝමදාපු කාේ ඊට පසේ ගල් ලොක්කු මතරල තලාහහිරටාපු හැටි ොන් ගොඩා අතරලා ප හට න ගටසට ඇත්තර ටස එකකන හොයන් ොනම තිවුණ ඉවස ඇත්තටම එහම හොයන්ගකොට හොයගන්නන කොට එකතා වශ ගොඩාක් මූලාචරට හම්බුණක් ඊට පස්සේ ඇත්තටම මේ ඔය ඔයහතලස් ගනන්වල ඔය ජපන්ු බෝම දැම්මට පස්සේ විශාල වසය කොළඹ ලොකු චේන්ජ එකක් ඇතිවෙන ඒ එකත් එක්කම ඊට පස්සේ නිහසම්බෙන ීට අවරුදු කිය කිී එකට පස්සෙ ඕකත් එක් මේ නමුත් බන්දෙන් කලම්ඹපු කිය නම ෝක යොද් දන්ට හේතුවතමයි ඔය කොයි කාලකවත් කොළඹි කොළම්ඹ කියන නම වෙනස් වන එක ඕක දැන්න්නේ මේ ලන්දේ පපුතු ගීසි කාල දමකොට කළම්පු කියෙකිව ලන්දේසි තෙනස් කරත් ඉද්‍රීසිත වලස්කරෙත්. ඇදත් ලම් හො ොලබට කොබ ල ල ඔප සංස්රෘතියක් බවට පත් යන. ඉතින් අන්න තම ට පස මට ඔක කියන්න න ස්ටඩියයකත් හම්බේච් දවල්කතු කරනතම කතා ගුණු න්නට පසේ ද ඔට දැනන ඇති මේ නිර්මාණකරවානකම් හිතට එන්න දෙයක් එහෙමත් නැතන් දකිනයක් නෙමේ නිර්මාණ කරනයට යුදාගන්නමින් කමීශපයක. ොහන්රාජ් මල කියන නවකතාකරගේ වටිනාකම තියෙ මෙනමේ ගවේශනශීරීත්ේ. ඔහු සමාජයේ තිියුණු විදියට විිනිවිධ දකිනවා යටගියාව පහුරුගා. ඔහු තොර ඉන්නවා හොඳ ජනස්ෘතිවේදයෙනනොයි නස්ෘතිය මූලාශ හොයා ගෙන ඉතිහාස ගවේශකයක්නවා. හැබැයි ඒ සියල්ල ජනස්ෘතිය හෝ ඉතිහාස රචකෙක් විදියට නෙමේ නවනිර්මාණකරුවෙක් විදිර්තම පරිකල්පනස්ස ඔබත් අතට බෙදාගන්න මේ අරු නවකතවසේ. මම අයි කියන කුති ඔබට පෙන්න්නනවා පමණයි මේක ගැන කතා කරන්නේ ම කාල බීර ගැනීමේ අව්‍යථාවයක් තිෙන නිසා මම කැමැති ආදරණය විික්ටෝරියයා ලහින් ඒගවට නිල් කටරෝල් වෙකත් එන්න වික්ටෝරිය රැජිනද නෑ ඒ හරි යපූරු කතාවක්ක දැත්තරම මම සිංබලයිස් කර ඇත්තටම මේ රජින තමයි. හේතුව තමයි? මේ දැවෝකෙ තියෙන්නේ එදදා සටසය ගනන්ගල අගබාගෙදී ලංකාවේ ඇතිවෙච්ච මේ අරකුරෙන්ද ව්‍යාපාරයත් එෙක්ක ලංකාවේ සංස්ෘතිය සමාජය වෙනස් එච්ච හැටි. මොක ද අක්කුරේෙන් ද ව්‍යාරයත්ත එක්ක දියුණු වෙන සල්ිහම් කර මනිස්ු තම හිට පස ලංකාව දේශපාලට එන්නේ ඒ දේශාලට මනිස්සුන් ඇම ඉි පස සම්පූර්ණ අප පක්ෂ දේශපාලය පවා හැදෙන්න්නේ ම්ූර්ණයට පස පර්ශියේතු ඇන්න ඔන් ගුලගේ මේ පටික හ ැලත් හම ගුලන්ගේ තා අත්තල මුත්තල මේ අරක්ු රද ගර ගත් හ කුමාරජයවර්දන කියන විදියට පම් නෝබ සම්බ ඇත්තට ඇත ගේ ඒ පොතම ට ේක ගොඩක් ගොඩක් බලපෑව එක ම කිය න පන්කොම කුමර ජාතනක ඒ පොත ගොඩක් මට බලපෑවකොට මේ ඒටස සම්කරුයා පාරයනැගීම කියන පොතයයාගම ඒ එක ගොඩක් බල පැවා. කොහොම උනත් දැන් විශේෂකාරණ දෙකක් එකක් තමයි මේ ලංකාවේ දුම්්‍රිය දුම්ප්‍රිය මාග පද්ධතිය හැති වෙන්නේ දසට සි හැට ගන්ගලින් පස්සේ. එතකොට ඊළඟට ලංකාවේ ඒකර්මාන්තයකන කෝපි වග විනාශෙන් ඒේ ගාව ඇතිවන දසරසි හැත ගන්ගල මේ දෙකටම ලංකාේ කම්කරුවන් ප්‍රමාණ ප්‍රමාණවෙච්ච නැති නිසා ඉදියාවෙන් කම්කරෝගෙන ද්‍රවිණ කම්කරුවන්ගේෙන එතකොට ඒ ආපු මිනිස්සු කරන්න මොකක්ද උදේ ඉන්දන් හවසනකම්ම එක්කු රේල් පාරවල්ලල වැඩ කරලා වැඩකල ව කියන්නකොදැන් බදදුල ක්වා දුම් ප්‍රිමාර්ගේ හදුවකගේ ලේදක් ම ඊළඟට උදේ දන් හවස්සනකම්ම තේවගවට ඒ මේ වතුවල වැඩකරලිවෙරලා. දවස පුරාම හම්බ වෙන මහන්සේන මහන්ස ඉල්ල හවසල දිය කරන්න කොහත ැබැරුමට ිහිලරකු රක්කොඩටික් බීල ඇද එතකොට අති විශාල ඉල්ලුමක් ඒකා ලෙමි අරකුල්ට ඇති වෙන ඉතින් කවරුවත් නොහිතපු විදිහයට රක්කුරේන්ද ව්‍යාපාරත් එක්ක රන්ද කල කියන්නේ රෙන්ට් කිය එක රට් කියන ප්‍රදශයක බදු දෙ එක ප්‍රදේශයක සම්පූර්ණ රක්කු විකිනීමේ කාර් භාරය එක් තර පුදගලෙකට නයාූ ඒ ප්‍රදේශය ඔහුගෙන් හු දෙන අද අද බාර්තියන්නේ අද බාර බාරයිකාර සමහ සමහන ගත්තොත් හෙම මේයය කෝරල ති්බේකාර කෝරලවල එක හවත්තුව කෝරල ගත් ේ ඒ ප්‍රදේශ සල ාරක්. ගිලල්ම යිති හැට එතකට එත යා තමයි එතකට ඒපාරය වෙන්රගෙන න ේල්දිය යිති රජ ඉතින් මේ කවරුවොත් හිතන් නැහම මේ ය ්‍යාරච්චර ජනප්‍රීවේ හච්චර මුදල්ලබනාදාෑම බඩට පත්තේ කියලා න මුතර මංකිව සාධක නිසා එකක් මේ රේල්වේම්කරුවකම්කරෝ මේ අති විශාල් ලෙස මේ ස මේ ඉන්දියාවෙන් පැමිණීමත් එක්ක විශා ආදායම් මාර්ගයක් ලැබෙන ව්‍යපාර බවට පත් වුණා ඉතින් මේ ඕකත් එක්ක ඇත්තටම මේ දැ ෝක ප්‍රධාන චරිත න්දිරිස් කියලා ඔහු ඔබොහොම මේ පහමට මේ දලේ කැත්තරම කම්කරුවෙක් වගේ තැනයිඉද අන්තිමට අක්කුරේෙන්ද වවිාර හිම පුද්ගලෙ බවට පත්වනවා ඒ විකාශනය තම යතුතේ යෙන්නේ. එතකොට ඔහුට මේ සියලු දේවල් ලැබෙන්න්නේ ඇත්තටම මේ එතකරමංකයට දැ මේ කාලය එංගලතේ වික්ටෝරියයා රජනගේ අිත්වය තිබ කාේ ද සටසය තිස් ගනන්වල වික්ටෝියයා ජන රජන බවට පත් වෙලා. යදස් නමසය පහහිද කොහෙද පහහි හරි හ හරි ය බවට පත්න තම මහිතන ැනටත් රිබත් රජනටත් වැඩිය වැඩම වැඩිපුරම කායක් රජන වශයෙන් ංගලන්ත රජනවශය හිටපුක තමයි වික්ටෝරය රජන කියල කිය තු වික්ටෝර රජන හිටපුකාල තමයි මේ න්දුරිස්කෙන් ප්‍රධාන රිතය සීලු ව ප්‍රසාාද ලැබ හර එකොට එක නිසා එයාගේ ඇයට හිමි ආදරය කියලක අති විශාල ක ය නිසාතමයි සියලදය ලැබෙන්නේ. වික්ටෝර රැජනට අනුගතුනොත්මයි බ්‍රේන්ධ ව්‍යාපාරය ර තමුන්ට ප්‍රදේයයක් ්‍රරෙන්ට් කරන්න හම්බ වෙන්න කනේ අකුරෙන්දයක් හම්බ වෙන්න. අන්න ඒ සිම්බලයිස් කරන්න ඒ සංකල්පරූපය වශයෙන් පාචිල මයි යක්ටෝරයකින නමහැද ඒ නිසාම තමයි මහන් කියෙන ආකාරයටමකෘතිය දෙද දාහතරේ සමාජගත වෙන්නේ සැත් තැම්බර් මාස හැබැයි මේ දෙදාස් විචය හතේ එල් වෙනකොට මේක විසි වෙන්නේ මුද්‍රණයක් මකුත්තේෙන. ඒ පාටක ඔබත් එක් ඉන්න. ඔබ භාසනාවන්තයි කල හිතෙන්න. මතන්නේ උත්තර අවශ්‍යන මහන්ගේ හිනා අතරම තිබුණ නායකත අවශ්චීල උත්තර නිල් කටරල. ඔබගේ නවත්තම නවකතා නිර්මාණය මේක ගැත් නවමාත්‍යය විශාලමතයෙන් සාකච්ඡා කර. නමාධ්‍යේ භාවිතාවල බිවිධ මතවාද විිවිදධ ආදහස් පලකිරීම බහතරයක් තිබන ට ඔබ මේ සීකිිරිට දිය මේකතිය සමාජිගත කකරන්න. නිිල් කටරෝල් මොකක්දමියන්යකි ඇතට මට ඉදායිනම තිබ අදහසත්ම ඇතරම දැන් මගේ ගඩක් පොත්වලට යිඩියකම චුට්ක් නි ගඩක් පොත්වල තිහාස යම් ප්‍රමාණ සබඳධයි. ඔද ඉතිහාස සබඳධ වනා කියලා ඉතිහාස ලියන් ඕන මට මනව කතා ලියන්න කැමත්ක් නැහ. ඒක ඉතිහාස කොතන හද කරට ප්‍රශ්න නගර ැන්ති න දන ලො ගන කතාර ප්‍රශ්නකාර තින තැනක් හරිද කොට රැජන පොතේ මට කියන් දෝනකම තිබේ අනුලා රැජන කැන තිබ බාල්පයි හිතනොටට වෙනස් ඇත් ඇත කතාාව වෙනස්. මාගම් සල වූ වෙල්ලස්සම්බන්ධ ප්‍රශ්නේ ඉතිහාස ප්‍රශ්න කන ම කතාර යම් තනක විදට. මේ ඉතින් ඕකත් එක්ක මට මේ තිබ්බ අදහසක් තමයි සැහැන කාලයක් තිබ ප්‍රතිස්සේ හිතේ මේ කොළක තිබ අදහසක් තමයි ඇත්තවශයෙන් අපි හලතිය අපේ ඉතිහාසේ ඇතුළේ කාශප කියන්නේ පිීතුු ගාතකය කියයාගේ තාත්තා මේ ධාතුසේන මේ එයා විසින් මේ කාලාරවේ බැම්මට පනපිටින් කියලා ඕ ගැ නිකම්මරයකුත් නෙමේ නිකං ඝාතනය ගාතනයකුත් නෙමේ තමන්ගේ තාත්තා කාශ්‍යප මරා දමන්නේ ධාතුසේන මරා දමන්නේ පණපිටින් තාත්තා නිර්මාණය කරපු කලාගේ බැම්මට පනපිටින් තිීර තමයි පස් ගහල මැටි හල පරන්නේ හරිද ගැනෙ කූර් මරණය එතකොට මට එදා ඉදම්ම තිබ සංකල්පය අදහස තමයිඩැ මේ වගේ කලාාත්මක දැවන්ත නිර්මාණය කරපු ර සීග්‍රය තමගේ රාජානය වයෙන් පවිච්ච කරන සහන කළක් ඉටපු කාශපට මෙවැනි දය කරන්න පුළුවන් කියන සිකත්තය හම හසිකත්ත හම කරන්න පුුවන් හම කර ලාත්මක හක්වට මියක්. අද අද පවා ලංකාවේ අක එකේ සංචාරක කේන්ද්‍රස්ානය සීගිීට ලෙන. ප අපි සිීරි කොච ම් කරනදක හිතන්නක. මහ සංචාරකව ලංකාවට සිර අංකක සීගරිිය එකන තරකයක් නෑ සමහර මේල් හෙරිටේ සයිටයක්ක් විතරක් නෙේයි ම අටවිනි ලෝක පුදුම විදිට සීග්‍රය නම් කරන. හරද පුදුමහතයට අමතරව. ඉතින් ඒ නිසා මේ වගේ දැවන්ත නිර්මාණය කරපු මනස්සේකොට ලුවන්ද තමන්ගේ තාත්තව පියාව මේ තරම් කූර විදියට ගාතනය කර. පසේ මෝක හයාගෙන හවාගෙන හවාගෙන තොරතුරහ යනකොට ඇත්තටම ඒක එහෙම නෙවෙයි කියන සාධක මට හම්බූුණ මහවංශයේ ඩදාල කාරණ ඊට පස තව ද්ලෙක්න්නවා ඇහුගෙනත් මතක් කරන්න ඕන මට පස්සේ මහචර රාජ සෝමදව මහච රාද සෝමදවතේ මගේ ලොකු ඇසුරක්තියවා එකත් එක් ඔු මංහිතන්නය ඔහු තමයි මේ සීගිරියගැෙන ලංකාවේ ගවේෂය කරපු ප්‍රමු ප්‍රමුත පුද්ල උතුතර මහිතන සීහිරී ගඩලක් ගඩලක් ාන්න දන්න නුසෙක්න හතරම් ඔහ තර. ම බැරුම් දිී පර්ීෂණයරපු පුද්ගලෙ අන්තිමට අන්තිමට මේ මම දර්ගවශය හොුත් එක් කතා කරදදි ඔහු ඉන්නෙත් මේ මගේ මතේ තමයි හරිද මෙහම කළ හැකිද මෙ මෙහෙම කළහැකිදරනය හොු කියන්න කාශ්‍යප මේ තමගේෙ තාතුව මැරුවනෑ කියලා නමුත් ඔහු ඉතිහාසයෙක්නේ ඉතිහාසයෙක් ඒවගේ අදහසත් ප්‍රකාශ කරද්දි ඒකට දා දත් කිවයි එක ඒ එක ඔප් මර ලාශ පෙන්න්නේි වේතුයි. මු හට හම්බච ලාශත් එක හුට තම එක උපපුර කිය ර ක්ෂින. ඒකට අදාල ජනමූලර් ශැඇතියෙන ජනකතාවත්තිය ජනකතා මා සතුව තියෙනඒන මට කැකිරාව ඒ කියන්න ඔය කලාබැවල්ල හා මතොරොතුර එකතු නකට මට හම්පේච නකතාවක්තියෙන ඉතාපුරු ජනකතා මයි ජනකතාවකට දෙන්නා ඒක කියවෙන විිදියට කාශපනම මොකද කලාබැවට එනවතියෙන කලාබැව කියන කලා බලලු කියන බැෞද් දෙක් ලංකා බලලාැබයි වංකාවේ සස්්‍රීකම නිමනයක් ගම් දනාව යටකරා මේ ය ඇැකිරීමට මිනිස්සු විරෝධෝල ඒය මිනිස්ු එකතු වෙලා තමයි රජුරෝ බැම්මට හේත්තු කරන්නේ ඒකට කාර්ශක සම්බන්ධනෙන් නෑ ඇබයි ගිය කාර්ශපතිෙන් නම මයිකතිකතාව නම්ම මේ ජනකතාවබට දෙන්න මකද මහිතන වැඩක් ගන්න පුළුවන් කලමට ඒකරද බ ඉතිහා සධ්‍යය කියන ඉතිහාසේ අයිති හතරමමු දස්සනයකල් හැබයි ජනම උලාක්සතිය අපි මේ ජනම ලාසවල දෙන තමයි මෙන්න හිස්තැන පුරුවගන්න සිද්දවෙන්නේ මහිතන පොිල්ලකර කට. ඔොය යනකොට ධාතුසේන ඉන්නවානේ ධාතුසේනගේ මාණ්ඩි තමයි ධාතුසේනගේ මාම තමයි මහනාමහාමුදුරු මහාවංශය ලියපු. හරිද එතකොට මහාවංශයේ ඇත්තටම පලමු වෙලම එකන්නේ විජේගේ ඉන්ඳන් මහසෙන් දක්වා කියන පළමි වෙලුම මහාවංශයේ මහනාම් විසින් රචනා කරන්නේ ධාතුසේෙන් රජුරුවන්ගේ කාලෙදි. හරි එකන ලෝංචක සිද්ධවෙන්න මහාය ධාතුසයෙන් රජුරන්න කාලෙද. දහරජ්‍යනු්‍රහා ඒක එකට දවසේන අලුබැදක ඉට පස්සේ ධාතුසේනයි මමහානාම අතයට විරසයක් ඇතිවෙනවා හරරි ඒකර ක්ෂමය පොතේ තියෙනවා හර ඒ රසක ඇත් එක්ක තමයි අන්තිමදී මහනාම මහාමාංශය ඇතුරේ ලියනවා ධාතුසේන තමන්ගේ නංගීව පනපිටින්ම් පුච්චල වැැරුවගේ එක ඊළංගට ඒ මහනාමම තමයි ක්‍රියේට් කරන්නේ කාශ්‍යප තමගේ තාතව වන පිටින් ග ය එකක මහනාමගේ මහනාම හාමුදුරන්ගේ සටහන් කියලා ශක්ිව ති ශ චිත් එකක කර නිල් ර ේ. ඔබ මේ ගැන තොරතුරුහයනකොටත මහිතනම මොහන් කතාවට පටලගත්තන මීට කඩා පහෝ කියෙ වෙලයි එම තමයිගේ නිර්මාණකරුවගේ මනස හරි නිරවුල් වන්නවා. මම දකින විදිට ඒ පෞද්ගල කේ මික්‍රත් පැතුුල නෙමේ මොහන්රජ් මඩවල කියන නවකතාකරු අ සහ සහිත්‍යවේදයක් හරි නිරවල් මනසකෙන නිසා හ පැතිමාන ගඩනාවති සමාජය ගවේෂණ කනො ඒයහරතය තමයි මේ ඔබටහත්විදීට සමාජගත කරම මහන්. ඔගේ නිර්මාණලත වටිනා පැත්තක ඔබ ඉදිරියට යනවා මේ මාහතේචි බෙන්නේ ඔබට පේනව ඇතේ කෘතින් දෙකක් මේ කතින් දෙකම තියන වික්්ටෝරයා සහල් ලොවීන මේ ඉංග්‍රීසිය පිට පත් දෙක තිය අපේ නිර්වාාණකරුව ඉංග්‍රීසියේයටට බය ඉග්‍රීසිටයන ද්වවා ූක්තියනවා මේදක පිළිබඳ ලෝකෙක්ො ඉංග්‍රීසිි පාටක ග ප තිකරොට බැවි මෙමයි ඇත්තරමද ඕක මීට අවරු දෙ ක හමාරකට. විතර කලින් තමයි න කැනඩාව ඒ කැන ඕක පරිවර්න කරන්නේ කැනඩාවම පදංජි වෙච්ච එකෙට ලංකාව හිට මේ සෝමසරි මුණුසිංහ කියලා බොහොම සූගනවල ඒේකවස්ස එක වැරලලා ඉටසස් දැ කැඩාවවිස්තරි පදංචය එකනෙක් ම ඳුරන්න ඇතටම දවසක් කොහොමට මේ වත්ස කොල් එකක් දීලා මට මට කියනවා මේ මංවවාගේ පුද කියවා මංවාගේ පොතක් පරිවර්තනය කරදස ඉග්‍රසි භෂාවට කමන්න නැද කියලා ඒගේ මද හසයිතුකටඒයා ඇතරම මේ ඉක්ටෝරයපොතේ ාගයක් කරලා තුර තුළෙන් තුනෙ දෙගක් කලිවරයි ක හ කර ගන්න කියලා ඉපස හමයි මේමයා වෙලලා ඉට පස්සේ තමයි ඔයි දෙක කලේ දෙකම ලොන්ච කර ට පස්සේ කැනඩාවේ ටොටන් ටොනර න ඔහු හු ආරධනා කරා හි අපි කරම කියලා. නමුත් ඒක ඊ පස්ස අවාසනාව සිද්ධ වනේඒ විරච්චකගම ට පස කෝවි් පටගත් වසන්ගේ පටන්ගත් ඇත්තමෝකට ලෝංචක කැඩාවගගේ පෙළව කනඩාව භුක්ෂෝ් චේ එකකකත් කතා කරලා යපොත් බෙදාාරිනක ගැත් කතා කරලා ඇමරිකාවත් සම්බධරගන කතා කරගත්ත නමු තින් කෝයිට් දෙකත් එක්ක ඔක්ොමනත් මහිතන පොවිතක දැන් තුරන් දේගෙනන් ඇවතේ ච ද අප හ එක ගැන සගලන්න දැන් පස ද හු දැවන ම මුල දන් පටන්ග වෙලා තියන නිත . ඊට පස්සේ ඇතිවෙච්ච සමාජ පශ්නත් එක්ක දැන් මුදර්‍රණය කරනවා ලේසි වැක්න මේ කොල හොයා ගන්න එක කියන ලේසිව දක්නමේ ගොදක් න ඇයකත්ත එකක් දැ නවත හිතන්න ැන් දැන් හමගේ කළම්පු පොත් පරිවත්වන කර ර පුද්ක් තිය ඉහිද දැන් පොත් හතරක් ැයිදකම තාම මේ පින්ි කර හැ මු තින් එක සහරන්න ලාපොත් වෙන. ඒ ලාපොරොත්වත් පිර දැරිකරෙන අප මොහන්රාජ මඩවල කිනමේ අපූර්තම නිර්මාණකරුවාට අප සමු දෙෙමු. ඔබදන්නවා වාපා ප්‍රකාශන අංශයමගේ ඉදිරිපත් කරන්න සාහිත්‍ය අස්වැන්න මේ සාහිත්‍යය අස්වැන්නේ අපි හැමදාම බෑ යම් කරන්නේ සාහිත්‍යය දර්යුද්ගේතයන අස්වැන්නේ මහිනය ඔබත් එක බෙදාගන් පෝරාවක කාලේ මදි මහන්න බත් එක කතා කරන්න ඔබගේ සාහිත්‍ය ජීවිතය ඉ ජීවනය වගේම සියල්ල සාර්ථක වේවයි කළ ප්‍රාර්ථනා කරන ගමන අපූරු නිර්මාණවනි නැවතත් අපවත් හමතන්න කෙන ඉස්ලීමත් ඔබට කරනවා ඔබදන්වා මහන් රාජි පදවල කියන්නේ අපට ඉන්න සුතුරුත්තම නමකතාකරුවේ හුට අපි සමුදනවා නැවතත් අපි වාපා ටෙලිපෂණය ඔත්සේ මොුණගහැනෝ පත්්‍රක සාහිත්‍ය අස්්‍රනු පෙදාගැනීම සඳ.